Hi, langa langa mena Christmas ekata rasama rasa biscuit dessert ekak hadamuda? Ehenam digatan math ekak ekata ena. Oyala kemathi biscuit tarak dekak, e wagema butter, fresh milk tikak, kiripiti, sini mena me dewal meka hadanna oni karanawa. ඉතින් මුලින්ම මම එක බිස්කට් එකක් විදිහට බර්බන් එක ගත්තා. ඉතින් මේ බිස්කට් එකේ ක්‍රීම් තියෙන නිසා ඒ ක්‍රීම් ටික අයින් කරගන්න තමයි මම මේ හදන්නේ. දැන් මම මේ බිස්කට් පොඩිවට කඩලා බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා මේක බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් බ්ලෙන්ඩ් කරනකොට කියන්න ඕනේ කැරි නැති විදිහට හොඳටම මේක බ්ලෙන්ඩ් කරගන්න අමතක කරන්න එපා. ඉතින් අද නම් මුලින්ම ඔයා මගේ වීඩියෝ එකක් බලන්නේ. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එකත් subscribe කරන්න කියලා මම ඔයාට ආදරෙන් කියනවා. ඉතින් මෙන්න මේ විදිහට මම දෙපාරක් විතර මේක හොඳට blend කරගන්නවා. දැන් මේ blend කරගත්ත biscuit කුඩු ටික මෙන්න මේ විදිහට මම පොඩි cup එකකට දාගන්නවා. දැන් මම බටර් හැඳ දෙකක් මේ බිස්කට් කුඩු වලට එකතු කර ගන්නවා. ඉතින් කාමෘෂ්ණත්වයේ තියලා තමයි මම මේ බටර් ටික ගත්තේ. ඒක නිසා අපිට ඉක්මනට මේ ටික හොඳට මික්ස් කර ගන්න පුළුවන්. දැන් මම අනිත් බිස්කට් එකත් මේ විදිහට පොඩිවට කඩාගෙන බ්ලෙන්ඩර් කප් එකට දාලා එකත් හොඳට බ්ලෙන්ඩ් කර ගන්න තමයි හදන්නේ. ඉතින් දෙයක් කියන්න ඕනේ, ඔයාලා ගන්න බිස්කට් වර්ග 92 තමයි ඩෙසර්ට් එකේ පෙනුම ඒ වගේම රස රඳා පවතින්නේ. ඉතින් බිස්කට් ගන්නකොට ෆ්ලේවර්ස් දෙකකින් ඒ වගේම වෙනස්ම කලර්ස් දෙකකින් ගන්න අමතක කරන්න එපා. කලින් වගේම මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්ත බිස්කට් කුඩු ටික පොඩි කප් එකකට දාගෙන ඒකටත් මම ආයෙත් බටර් හැඳි දෙකක් එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති ඩෙසර්ට් එකේ තියනවා සුදු පාටට ලේයර් එකක් අන්න ඒක හදන්න මම මේ විදිහට කිරිපිටි හැඳි 4යි ඒ වගේ බ්ලෙන්ඩ් කරගත්ත සීනි හැඳි 2යි බටර් හැඳි 2යි දාලා එකට ෆ්‍රෙෂ් මිල්ක් උත් එකතු කරලා හොඳ උක් බැටර් එකක් හදා ගන්නවා. ඉතින් මේ ප්‍රමාණ ඔයාලයි හදන ඩෙසර්ට් එකේ ප්‍රමාණ 90 තීරණය කරගන්න පුළුවන්. බ්ලෙන්ඩ් කරගත්ත සීනි ගත්තා. එතකොට අපිට බැටර් එක ඉක්මනටම හදා ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මේකට එකපාරම ෆ්‍රෙෂ් මිල්ක් ඔක්කොම ටික දාන්න එපා. ටික ටික එකතු කරලා හොඳ උකු බැටර් එකක් හදා ගන්න. මේ විදිහට මම ලේයර් එකට අවශ්‍ය බැටර් එකත් හදාගත්තා. දැන් ඉතින් මෙන්න මේ විදිහට ග්ලාස් එකක් මම ගන්නවා. ඉතින් ඔයාලා කැමති වර්ගයේ ග්ලාස් එකක් මේ වෙනකොට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත බිස්කට් කුඩු තියෙනවනේ, අනේ එකෙන් ඔයාලට කැමති ඒ වර්ග දෙකෙන් කැමති කක් ඔයාලට ගන්න පුළුවන්. මම මුලින්ම ගත්තේ මෙන්න මේ වර්ගයේ එක අරගෙන එකෙන් හැඳි තුනක් විතර දාලා මේ විදිහට හොඳට ඒක නීට් කරගන්නවා. මෙන්න මේ විදිහට. දැන් මම හදපු බැටර් එකෙන් පොඩි ලේයර් එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් ඒකටත් හැඳි දෙක තුනක් විතර මේ විදිහට දාගෙන ග්ලාස් එක පොඩක් වටේටම කරකනවා. මෙන්න මේ විදිහට හැමතැනටම යන්න ඕන නිසා ඊට පස්සේ අනිත් බ්ලෙන්ඩ් කරගත්ත බිස්කට් කුඩු ටිකනුත් මේ විදිහට හැඳි තුන හතරක් දාලා ඒකත් හොඳට නීට් කර ගන්නවා. ඉතින් ඒ ටිකත් මේ විදිහට හොඳට නීට් කරගත්තට පස්සේ මම ආයෙත් බැටර් එකෙන් පොඩි ලේයර් එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් ආයෙත් හැඳි තුනක් විතර දාලා ග්ලාස් එක පොඩ්ඩක් වටේට කරකලා හැමතැනටම යන විදිහට මේ විදිහට හදා ගන්නවා. ආයෙත් මේ විදිහට බිස්කට් කුරු ටිකක් දාලා ඒකත් හොඳට නීට් කර ගන්නවා. ඉතින් ඔයාලට මේක කැමති විදිහට ඩිසයිඩ් කරගන්න පුළුවන්. මම තව ඊට පස්සේ ලේයර් එකක් දා ගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මේකේ ලේයර්ස් වැඩි නම් ලේයර්ස් අරු කර ගන්න පුළුවන්. උඩින් චොක්ලට් දානවා නම් චොක්ලට් දා ගන්න පුළුවන්. නැත්නම් පීනට් එකක් හරි ඔයාලට කැමති විදිහට ඩිසයිඩ් කරගන්න පුළුවන්.
ඉතික ක්ලාස් එකක් මම හදාගත්තා. දැන් මම අනිත් ක්ලාස් එකත් ඔයාලට මේ විදිහට ඉක්මනට පෙන්වන්න හදාගත්ත විදිහ. ඉතින් උඩින්ම චොක්ලට් ටික ග්‍රේට් කළා. එහෙම නැත්නම් පීනට් ටිකක් එහෙම ග්‍රේට් කරලා දාගත්තාම හරිම රසයි. දැන් මම මේ දෙකම විනාඩි 10ක් 15ක් විතර ෆ්‍රිජ් එකේ පහළ කොටසේ කූල් කර ගන්නවා. ඉතින් කූල් කරගත්තට පස්සේ ඔයාලගේ දරට නමුත්තන්ට මේක ඉක්මනටම පිළිගන්නන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති අඩු වියදමකින් ඉක්මනටම හරිම රස බිස්කට් ඩෙසර්ට් එකක් ඔයාලටත් දැන් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ආසයි නම් මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඒ වගේම හවුස් වයිෆ් YouTube channel එක subscribe කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. Bye bye.